වසර ගණනාවක සිට හිරු දෙරණ ලංකාදීප මව්බිම තරූපති වෙබ් නාලිකා දහසකට වැඩි ප්‍රමාණයක පලාපල වැඩසටහන් ඉදිරිපත් කරන ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී දෛවඥ දේශමාන්‍ය ආචාර්ය රුක්ෂාන් ජයසේකරයන් කෙන එන 2021 ලග්න පලාපල සුවිශේෂී අනාවරණය මෙතෙන් සිට අයිබෝවන් සුබම සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම විශේෂයෙන්ම අපි අද දවස තුල සූදානම් වෙන්නේ 2021 වර්ෂයේ ලග්න පලාපල විස්තරය ඉදිරිපත් කරන්න මේ වර්ෂයේ සුවිශේෂ වර්ෂයක් මොකද බොහෝ ලග්න කිහිපයකට සුබ ප්‍රතිඵල දෙනකොට බොහෝ ලග්න කිහිපයකට අසුබ ප්‍රතිඵල දෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන පසුගිය වර්ෂ කිහිපය පුරාම දිනපතා ඒ වගේම සතිපතා පුවත්පත්වන ලංකාදීප මව්බිම තරුපති දිවයින වගේ පුවත්පත්වල මගේ ලිපි කියව ඔබට බොහොමත්ම ස්තුති වෙනවා. ඒ වගේම තමයි හිරු දෙරණ වැනි මාධ්‍යවලත් මාගේ පලාපල වැඩසටහන් පිළිබඳව ඔබ නැරඹුව ඔබට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි ඔබට අන්තර්ජාලය පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මගේ වැඩසටහන් පහුගිය අවුරුදු ගණනාව පුරාම නැරඹුවා. ඒ ඔබටත් බෙහෙවත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබ වැඩසටහන් ආරම්භලා ඔබ යම් දෙයක් අපට කිව්වනම් අපි හින්දා යම් දෙයක් හදාගත්තනම් ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ වර්ෂයේ මේ පසුගිය වර්ෂ කිහිපය පුරාම වගේ විෂ්ණු මුහුර්තය ජ්‍යොතිෂ්‍ය සංග්‍රහව බොහෝ පිරිසක් මිලදී ගත්තා. ඒ වගේම තමයි බොහෝ පිරිසක් ඒ පිළිබඳව විශ්වාසය තබලා තිබුණා. ඉතින් ඒ වගේම මේ වර්ෂය පුරාත් විෂ්ණු මුහුර්තය ජ්‍යොතිෂ්‍ය සංග්‍රහව ඔබට මිලදී ගන්න පුළුවන් වගේම ඒ හරහා මගේ පලාපලයන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට තව දෙයක් මතක් කරන්න ඕන ඔබට පුළුවන් අන්තර්ජාලය පුරා 2021 ලග්න පලාපල රුක්ෂාන් ජයසේකර කියලා සර්ච් කරන්න. එතකොට ඔබට මගේ පලාපල විස්තරයන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ සියලුම පලාපල විස්තරයන් වල වගකීම මම බොහොම වගකීමෙන් තමයි මේ දේවල් ඉදිරිපත් කරන්නේ. මොකද නිවැරදි ආකාරයට 100%ක්ම නිවැරදි ආකාරයට පලාපල විස්තරයන් ගෙනෙන නිසා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම හැම වෙලාවෙම ඔබගෙන් ඉල්ලනවා. අපේ මේ සූදානම බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න 2021 වර්ෂයේ ඔබට කොහොමද කියන එක. ඇත්තටම මෙම වර්ෂය ගැන ඔබට සුවිශේෂී කාරණාවන් කිහිපයක්ම තිබෙනව කතා කරන්න ඕන මම ඔබට මතක් කරනවා ඒ ගැනත්. ඒ වගේම තමයි ඔබට මම හැම අවස්ථාවකම බලන්නේ බොහොම සරලව පලාපල විස්තරයන් ඉදිරිපත් කරන්න. ඔබට පුළුවන් නම් මේ අවස්ථාවේ ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන දේ ඔබට පැහැදිලිවම තේරෙයි මම මොනවද එතකොට කියන්නේ කියන එක. ගෝචර ගමන ගැන කතා කරනකොට නිතරම අපි වම් පැත්තට තමයි ග්‍රහයින් ගමන් කරන්නේ. ඉතින් එතෙන්දී ඔබගේ වම් මත පැත්තට තමයි මම මේ කියන දේ බලන්න ඕන. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ සිකුරු සහ කේතු ග්‍රහයින් පිහිටලා තිබෙනවා වෘශ්චික රාශිය තුළ. ඒ වගේම තමයි හතරවැන්නේ රවි බුධ ග්‍රහයින් පිහිටලා තිබෙනවා. පස්වැන්නේ ගුරු ශනි ග්‍රහයින්ද. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ කුජ ග්‍රහයාද. නමවැන්නේ රාහු ග්‍රහයාද විශේෂයෙන්ම පෙර පුණ්‍යස්ථානයේ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. එකොළොස්වැන්නේ චන්ද්‍රයාද. දොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ 2020 ආරම්භයේදී ග්‍රහ ගෝචරය ගමන් කරන්නේ. ඉතින් අපි එතෙන්දී විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන මෙම ග්‍රහ ගෝචරය තුළ විශේෂ ගමන් කීපයක්ම සිදු වෙනවා. මොකද හේතුව මේ කේතු චන්ද්‍රය සහ සිකුරු කුජ කියන ග්‍රහයින් බලවත්ව සිටින අවස්ථාවක තමයි මේ 2021 වර්ෂය ඔබට උදා වෙන්නේ. ඉතින් අපි ඔබගේ තාන්න මාන්න තනතුරු ගැන කතා කරනකොට නැත්නම් ඔබගේ ගෞරවය ගැන කතා කරනකොට බොහොම සුබදායක වාතාවරණයක් පෙනෙන්නට තිබෙනවා මෙම වර්ෂය. විශේෂයෙන්ම ඔබ දේශපාලන කටයුතු කරන අයෙක් නම් බොහොම සුබයි. ඒ වගේම තමයි තවත් ඔබට සුබදායක කාරණාවක් විදිහට සමාජීයමේ වශයෙන් බොහෝ පිළිගැනීමක් ලැබෙන්නා වූ වර්ෂයක් විදිහට මේ වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවැන්න ගැන කතා කරනකොට ඔබේ දෙවැන්නේ අධිපති වෙන්නේ සිකුරු ග්‍රහය. ඉතින් සිකුරු ග්‍රහය තුන්වැන්නේ කේතු සමග බලවත් වෙලා රැඳී සිටිනවා. ඉතින් ඒකත් එක්ක අපට පේන තියෙන රුචික රාශිය තුළ ඉන්න
සිකුරු ග්‍රහය වගේම කුජ ග්‍රහයත් ඔබගේ ලග්නාදී මේ අටවැන්නේ බලවත් වෙලිනවා මේෂ රාශිය තුල. ඉතින් ඒකින්ද මේ කුජ කෙසේ වෙතත් කේතු සහ මේ සිකුරුගේ බලපෑම අතිශය සුබදායක බලපෑමක් විදිහට සලකන්න පුළුවන්. මොකද වෘශ්චික රාශිය තුල රැඳී සිටින්නේ ඒ වෘශ්චික රාශිය තුල රැඳී සිටීමත් එක්ක ඔබට පැහැදිලිවම වික්‍රමාර්මිත දේවල් ඒ වගේම තමයි ක්‍රීඩා කෞශල්‍ය දියුණු වෙන බවක් නැත්තම් ඔබ ඒ සම්බන්ධව වැඩ කටයුතු කරන උපදේශන කටයුතු කරන අයට ඔන්න බොහොම සුබදායක වර්ෂයක් විදිහට මෙම 2021 වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රවි බුධ ග්‍රහයන් හතරවැන්නේ රැඳී සිටිනවා. ඉතින් මේ රවි ග්‍රහය හතරවැන්නේ රැඳී සිටීම මෙතරම් සුබදායක නොවුනත් බුධ ග්‍රහය ඔබගේ ලග්නාධිපති හතරවැන්නේ රැඳී සිටීමත් එක්ක ඔබට යාන වාහන ඉඩකඩම් දේපොළේ සියලුම දේවල් සාර්ථක වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබ කරන කියන සියලුම කටයුතු සාර්ථක වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඉතින් ඔබ බය නැතුව ඕන දෙයකට අත ගහන්න සමහරට ඔබ අලුත් ව්‍යාපාරික ස්ථානයක් මිලට ගන්න බලාපොරොත්තු වෙන ඇති අලුත් ව්‍යාපාරයක් आरंभ करान बलापुरुत्तु विंगेती उन्ने संदहा बहुम सुबदायक काल सीमावा क्लेस मेम काल सीमावा पहदिरु महांदुन्नान पुलुआ एवागे मतमाय मताक करान नोन में गुरु शानिग्रहाईन पास्वेने रेंदी सिती मत्तेक ओबट ओबगे अध्यापने संबंध काटियुतु अतिशय सार्थक वेनुम सेनसुरु ग्रह बलवत् आकारेन तमाय पास्वेने इन्ने एवागे मतमाय पूर्व अध्यापन स्थाने सह उसस अध्यापन काटियुतु गेन कथा करनकोट बहुम सुबदायक पिहिटीमक् तिबुना ओबट विशिष्ट जय අති විශිෂ්ට ජය ලබා ගන්න පුළුවන්. පැහැදිලි මේ වාර්ෂය තුල ඔබ ඔබගේ උසස් අධ්‍යාපනය නිම කරනවා නම් නැත්නම් ඔබ වෘත්තියක නියැලෙල ඉන්නවා නම් කල්පනා කරන ශේෂ්ත්‍රයට අදාළව සහ වෛද්‍ය වෘත්තියට අදාළද ඒ වෘත්තීන් දෙක අතිශය සුබදායකයි. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන නීතිඥ වෘත්තියට අදාළ වැඩ කටයුතු කරනවා නම් ඔන්න යහපත් කාලයක් විදියටත් මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතෙන්දී ඔබගේ ලෙඩ රෝග සම්බන්ධව කතා කරනකොට සෙනසුරු ග්‍රහය බලවත් සිටින කාල සීමාව තුළ ඔබට ලෙඩ රෝග තත්ත්වයන් එහෙම බරපතල විදියට ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබට සතුන් ආශ්‍රිත යම් යම් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. හත්වැන්න නියෝජනය කරන ගුරු ග්‍රහය පස්වැන්නේ රැඳී සිටීමත් එක්කම ඔබට මෙම වර්ෂය පුරාවටම ඔබ කරන කියන කටයුතු වගේම ඔබ බලාපොරොත්තු වෙන විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබට ඔන්න සාර්ථක වේවි. අනිවාර්යෙන් ඔබ බලාපොරොත්තු වෙන විවාහ සහායකයෙක් ඔබට ලැබෙන බව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම තමයි ඔබට අටවැන්න ගැන කතා කරන කුජ ග්‍රහය බලවත්ව අටවැන්න ඉන්නවා. ඉතින් ඔබට මාරක රියානතුරු වගේ තත්ත්වයන් කිසිම ආකාරයක නැහැ. ඉතින් ඒ කියන්නේ ඔබ බය විය යුතු නැහැ. හැබැයි අපි පුණ්‍යස්ථානය ගැන කතා කරනකොට නමවැන්න ගැන කතා කරන ස්ථානයේ වෘෂභ රාශිය තුල රාහු ග්‍රහය වසර ආරම්භයේ සිට රැඳී තිබෙනවා. ඉතින් ඔන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණාවක් තමයි රාහු නීචම ආකාරයෙන් තමයි ගමන් කරන්නේ. නමුත් ඔබට රැකියාමය වශයෙන් යම් බලපෑමක් ඇති කිරීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඔබට රැකියා අහිමි වීම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සෙනසුරු ඒ රාශිතක ජන්මේ රාශිතක ලග්නේ රාශිතක තත්ත්ව ගෙවන අය බොහොම ප්‍රවේශමින් යුතු වැඩ කටයුතු කිරීම මෙම වර්ෂය සුබදායක වෙනවා. ඒ වගේම තමයි එකොළොස් වැන්න ගැන කතා කරනකොට චන්ද්‍රයා නැත්තම් සඳු ග්‍රහය රැඳී සිටිනවා තමන්ගේ රාශිය තුල කටක රාශිය තුල බලවත් වෙමින්. ඉතින් මෙම වර්ෂය නම් ඔබට ලැබීම් සම්බන්ධව බොහොම සුබයි. හැබැයි ඔබ කරන කීන දේවල් වල හරි කලමනාකරණයෙන් යුතුව වැඩ කටයුතු කරන්න නැත්නම් යම් යම් අසුබ දේ නිසා ඔබට ලැබිච්ච අවුරුදු ගණනාවක් ලැබිච්ච දෙයක් බොහොම ෂණිකව නැති වෙලා යන පුළුවන් ඉඩකඩ වැඩි. ඒ නිසා බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට දොළොස් වැන්න ගැන කතා කරනකොට ඔබට විදේශයන් ගැන අපිට කතා කරන්නම සිදු වෙනවා. විශේෂයෙන්ම ඔබට ගෙවල් දොරවල් යාන වාහන බලාපොරොත්තු වෙන තිබුණා වුණ විදේශගත ඔබට මෙම වර්ෂය අතිශය සාර්ථක වර්ෂයක් විදිහට සලකන්න පුළුවන්. සමහරට ඔබට ඔබ ඉන්න රට තුල වීසා ගන්න බැරුව ඉන්න පුළුවන්, නැත්නම් සිටිසන් ගන්න බැරුව ඉන්න පුළුවන්. ඉතින් අන්න එවැනි දේවල් සඳහා වුණ ඔබට සුබදායක වාතාවරණයක් ගොඩ නැගෙනවා. ඔබ කරන කියන කටයුතුවට සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වර්ෂයක්. ඒ වගේම තමයි විදේශයන් වල උසස් අධ්‍යාපනය හදාරන ඔබට බොහොම සුබදායක වර්ෂයක්. විදේශයන් වල රැකියා කටයුතු කරන අයට සුබදායකයි. විදේශයන් වල ව්‍යාපාර කටයුතු කරන අයට බොහොම සුබදායක වාතාවරණයක් ගොඩනැගෙන බව මෙම කාල සීමාව මෙම වර්ෂය පුරාවටම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මෙම වර්ෂය තුල ඔබට යම් යම් සුළු සුළු අසනීප තත්ත්වයන් වගේම යම් යම් දේවල් අසුභ තත්ත්වයන් තිබෙනවා නම් ඔබට පුළුවන් මම මෙන්න මේ කියන ආකාරයට වත්පිළිවෙත් සිදු කරන්න. සෑමදාම ඔබ දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් විෂ්ණු දෙවියන් සිහි කර විෂ්ණු දෙවීන් දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම තමයි ඔබ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනකොට පුළුවන් නම් කොළ පැහැයට හෝ නිල් පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසිලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම්
දවසේ වැඩ කටයුතු ආරම්භ කරන වගේම සෑම අවස්ථාවකම සුබ වැඩ කටයුත්තක් ආරම්භ කරනකොට බදාදා දවසක් හෝ සිකුරාදා දවසක් යොදා ගන්න එයින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන් වගේම මම මේ කියන දේත් ඔබට පුළුවන් නම් සිදු කරන්න ඔබට එතකොට මේ 2021 වර්ෂය අතිශය සාර්ථක වර්ෂයක් බවට පත් කර ගන්න පුළුවන් ඔබට තිබෙන අපලයන් වලට මෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම කරන්න ඔබට පුළුවන් සිකුරාදා දවසක ඔබගේ සුබ වැඩ කටයුතු ආරම්භ කරන්න සෑම අවස්ථාවකම ඔබ මොනවා හරි ගමනක් යන්න තියෙනවා නම් ඒ දේවල් වලට ඔබ භාවිතා කරන්න සිකුරාදා දවස. ඒ වගේම තමයි ඔබ දවසේ සෑමදාම වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පත්තිනි මෑණියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබට දවස සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් මේ වර්ෂය පුරාවටම. ඒ වගේම තමයි ඔබට තව දෙයක් කරන්න පුළුවන් නම් වඩාත්ම සුබයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න. එයින් ඔබට ඔබ විදේශයක සිටින අයෙක් නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ ඉස්සරහට කියන මම මේ කියන වැඩ කටයුත්තත් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඔබට එහෙම නොත් එහෙම මෙම වර්ෂයේ පවතින අපල තත්වයන් දුරු කර ගන්න පුළුවන් පාරම්පරිකව වසර 200කට වඩා පැරණි බලගතු තෙල් එකක් මා සතුව පවතිනවා බොහොම සුළුම සුළු පිරිසකට එය ලබා දෙන්න පුළුවන් ඒ වගේම තමයි මේ තෙල් එක මගින් මේ තෙල් එක මෙම සුරය දැම්මොත් ඔබට ධනය බලය ඒ වගේම තමයි ව්‍යාපාරික කඩා වැටීම් තිබුණා නෝන්ගේ ව්‍යාපාර ජයග්‍රහණයන් සඳහා ඒ වගේම තමයි නිමක් නොමැති කරදර වෙන්න පුළුවන් රෝග තත්වයන් වෙන්න පුළුවන් එම රෝග තත්වයන් සඳහා මෙම සුරය වඩාත්ම සුදුසුයි මෙන්න මෙවැනි ඇද්දල වලින් සාදන ලද සුරයකට මෙම තෙල් එක ජීවම් කර ඔබගේ නමටම ජීවම් කර පැලඳීම තුළින් මේ බොහෝ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා ඒ වගේම තමයි මෙවැනි සුරයකට ඔබ පැලඳීම තුළ ඔබට මම අර ඉස්සෙල්ල කියපු විදියට බොහෝ 100%ක්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඉඩකඩ වැඩි 2021 වර්ෂයේ ඔබේ දියුණුව සඳහා වගේම ඔබගේ අනාගතය සඳහා මා විසින් මෙම ලබා දෙන මෙම සුරය ඔබට 108 වාරයකට වැඩි ප්‍රමාණයක් ජීවම් කර තමයි ලබා දෙන්නේ විශේෂයෙන්ම තාන්ත්‍ර මගින් ජීවම් කිරීමෙන්. ඉතින් ඒ වගේම තමයි ඔබට මේන් ලැබෙන ධනය, බලය, ශක්තිය වගේම ඔබගේ අනාගතයේ දියුණුව මට පැහැදිලිවම ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන් මෙය ඉෂ්ට වෙන බව. ඉතින් ඒ වගේම තමයි මෙය ලබා දීමේදී මට බොහෝ කැපකිරීමක් කරන්න වෙනවා. ඔබ වෙනුවෙන් ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒකින්ද මෙය සුළු මුදලකට ලබා දෙන්න බෑ. සාමාන්‍යයෙන් අවමය ලක්ෂ 3000කට එහා මුදලකට තමයි මෙම සුරය ඔබට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔබට පැහැදිලිවම මෙම සුරෙන් කොච්චර ප්‍රතිඵල ලැබෙනවද කියන එක ඉදිරි කාලයේදී ඔබ මෙම සුරය පළඳ ගත්තොත් එහෙම බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි මෙම සුරය ලංකාවේ සුවිශේෂ වූ ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම ලංකාවේ ඉන ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් මගෙන් අරගෙන අද ඇත්තටම ගොඩාක් ඔවුන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙලා තියෙනවා. විදේශගත ඔබට වුණත් මෙය ලැබෙන්න සලස්වන්න පුළුවන් උවමනා කෙනෙක් ඉන්නවා නම් පුද්ගලිකව මගේ දුරකථන අංකයට කතා කරන්න ඔබට එය ලබා දෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි. ඔබට 2021 වර්ෂයේ ලග්න 12ටම අදාළ පලාපල විස්තරය මම ගෙනාවා. ඔබට යම් අපල තත්ත්වවලට මම කරන්න ඕන වත්පිළිවෙත කිව්වා. ඔබ එය සිදු කරන්න අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි ඔබට යම් යම් අවස්ථාවන් වල ඔබට පුළුවන් ඒ දේවල් හරියට නිර්ණය කරගන්න ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියාට කතා කරන්න සමහරලාට ගමේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔබගේ පුද්ගලික වැඩ කටයුතු කරගෙන යන ජ්‍යොතිර්වේදී දෛවඥ මහත්මිය වෙන්න පුළුවන් නැත්නම් මම වෙන්න පුළුවන් මගේ සමහරලාවට මටත් බොහෝ අය කතා කරන අය ඉන්නවා විදේශයන් වල පවා ඉඳලා ඉතින් ඔබට පුළුවන් ඕනම අවස්ථාවක මොනවා හරි ප්‍රශ්නයකට විසඳුම් ගන්න නැතුව ඔබ තනි තීන්දුව తీරන ගන්න යන්න එපා මේ වර්ෂය මේ ලග්න 12ටම සුවිශේෂයි වෙනස් වර්ෂයක් බොහෝ බාධක තිබෙන වර්ෂයක් ඉතින් ඒකෙනින්ද සුළු කොට තකන්න එපා. ඒ වගේම තමයි මම මේ පලාපල විස්තරය ගෙනීමේදී නිතරම උත්සාහ කරන්නේ 100%ක්ම නිවැරදි පලාපල විස්තරය. ඉතින් මම ගේන දේ 100%ක්ම නිවැරදිවම මම කරනවා.
එවැගේම තමයි ඔබට 22 වෙනි දේරකානාධිපති 64 වෙනි නවාශක ආදී ජන්මේ රාෂ්ටක ලග්නේ රාෂ්ටක වගේම බරපතල ග්‍රහයින් නීච වෙලා තියෙනවා නම් බරපතල විදියට එවැනි දේවල් වලින් අසුභ තත්වයන් වෙන්න පුළුවන් වගේම සුභ තත්වයන් වෙන්න පුළුවන් ඒකේ. ඉතින් ඒක නිසා ඒ සියලුම දේවල් කලමනාකරණය කරගෙන මම මේ පලාපලයේ විස්තර තුලින් බලාපොරොත්තු වෙන එකම දේ තමයි ඔබ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඉතින් එතනින් අපි යම් සතුටක් ලබනවා වගේම අපටත් එතනින් යම් කුසල කර්මයක් රැස් වෙනවා. ඉතින් ඔබට ඔබ ජීවිතේ එක දවසක් හෝ සාර්ථකවගෙනම නම් අපි මේ දේ තමයි බලාපොරොත්තු වෙන්නේ. තවත් මෙවැනිම පලාපල විස්තරයන් මම සෑමදාම ග්‍රහමාරුගෙන එනවා. ඉතින් ඊට වඩා සුවිශේෂයි වර්ෂයේ පලාපල විස්තරය. ඒක නිසා තමයි මම මෙච්චර ලොකු දීර්ඝ කාලයක් අරගෙන ලොකු කාලයක් අරගෙන ඔබට මේ පලාපල විස්තරය ඉදිරිපත් කරේ. තවත් මෙවැනිම ඉදිරියේදී වැඩසටහන් කීපයකින් ඔබට හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.